ජීවන්තිය ඔුලුදු තිස්සටක් වූ විවාහක කාන්තාවක් ඌරතයෙන් පෞද්ගලිකරෝ හලක ඇටෙන්ඩැන් වරියක් ලස සේවය කළා. ඇයට දරුවන් දෙදනකු වූ අතර දෙදනාමු පාසැල්ලෑනවසේ පසුුණ. සැමිය ඕුන්ගෙන් වෙන් වී අනියම්බිරිිද සග ජීවත් වනේ. ජීවන්තිසිය දරුවන් දෙදනා සහ ඇගේ මව සමග ජීවනරගලේ තනිකරමින්. ජීවන්තියඋපේන වැඩුප එන්න එන්නම ප්‍රමාණවත් නෝනේ. දරුවන්ගේ ඕමනාද දිනෙන් දින වැඩිවන නිසයි. දරුවන්ට කෙසේ හෝහොඳන්ම ඉගැන්වීම ඇගේ එකම සිහිනේ උන නිසාම ඇගෘහ සේවිකාාවක් ලිස කටාර් බලා පිටත්ව යන්න තීරණේ කළා. දරුවන් ම අවබාරේ තැබූචීවන්ති ලංකාවෙන් පිටත්ව කටාර් ඇගේ සේවාස්කාානයට පැමිණුුණා. ඇ සේවේ කල් නිවසේ සිටියේ අරාභිතරුණ යුුවලක් එම තරුණ යුවලගෙන් බිරිඳ ගැබිනිය වූ අතර ඇරැක බලාගැනීමටත් නිවසේවැඩ කටයුතු කිරීමටත් දරුවා ලැබුන් පසු දරුවා බලා කැනීමත්. ඇ ගිවිසගත් අවුරුදුදකහ මාරිතුළ ඇගේ රාජකාරිය වුුණා ඉතින් චීවන්තියගේ රාජකාරිය හොඳින් සිදුකරන් ගියා. එම නිවෙස් සමියාත් කාන්තාවත් ඇයට කරුණාවෙන් සැලකූ අතර ජීවන්තිද එමකාන්තාව ඇයට හැකිවඋපරිම හොඳ ට්‍රක බලා ගත්තා. මාසයක් දෙකක් අතවන විට චීවන්තිට එමකාන්තාවයි හෙලියක් සේ ලිංගතුනේ ඔවුන් දෙදෙන අතර වැඩිවාඇස් පරිතරයක් නොවූ නිසාවිය යුතුයි. නිවෙස් සිමාගෙදර පැමිණුනේ. සතයකට වරක් මිසා නිවසේසිටිය ජීවන්තිත් නිවෙස්සමිකාන්තාවත් පමණයි මෙසේදිනක් චීවන්තිගේ ස්වාමි තියනිය නාන කාමරේ ලිස්සා වැටේෙන්නේ නොසිතුූ ලෙසින්. ඇගේ කැෑගැසීීමමැසී චීවන්ති දිවගේ පසු දකින්නේ ලේවිලක් මෙැද වෙතර සිටින තම ස්වාමි දයනියයි ඇ සිටිනාතත්වයත් සිද්ුවූ විපතද්දුට චීවන්ති ව හාගිලන් රොතේකට දැනුම් දීගිලන් ්‍රතය පැමිනතුරු ඇය දන්න තරමින් ඇයට ප්‍රතුමාදාාර ලබා දෙන්නේ. ඇයට ප්‍රමාධාරක්‍රම ගැනයම් අවබෝධයක් ඕනිසයි. තම ස්වාමිදියනයේ වැටීම නිසා හිසවැදී පැලී ඇති පවත් අධික ලේවහනය සිදුවන බවත් ඇවටහා ගත්තා. ඇය රෝහලට රැගෙනයනතුරු ලේවහනේ නවත්වන්න මෙන්ම තම ස්වාමිදියනියගේ සිහිය පවත්වා ගන ජීවන්ති දක්ෂවනාා. ඇව රෝහලට ඇතුළත් කළ පසු වෛදිවරුව හා ප්‍රතිකාර ඇරම්ඹූ අතර ඇයිව දැඩි සත්කාර ඒකට ඇතුළත් කරුණා. පෑ ගනාවකට පසඇගේ අවදානම් තත්ත්වය මඟ හැරුණු බව. වෛදදිවරු පැවසීමෙන් චීවන්තිගේ හිතට සහනයක් ගැනෙනවා. දරුවත් මවත් සුවෙන් පසුවීම චීවන්ති ලද භාගයක් වූ යේ නැතිනම් ඇයට අත්වන ඉරණම ගැන සිතා ගැනීමටවත් නොහැකිවන නිසා. ජීවන්තිගේ ප්‍රථමාධාර වෛදදිවරු අගේ කරන්නේ ඒ මවගේ දරුවාගේ ජීවිත බේරීමට මහත්ත්‍රෘ කොක් වූ බව පවසමින්. මේ ගැ ැන ගණනිවෙස් සිමයාාද ජීවන්තියගේ කරන්නේ ඇයට හදවතින් ම ස්තූතිකරමින් සතිි කිහිප්පේකට පසු තම ස්වාමි දියනියරෝහලින් පිටවන්නේ සම්පෝර්ණ සුවයේ ලැබිමින් ඊට පසු එම ස්වාම දියනයට සිටි හොඳ මේ හෙළිය ජීවන්ති වුණේ ඇයගේ දිවිරැක්කදුන්නේ චීවන්ති නිසයි ඉන්මාස දෙකට පසු එම ස්වාමි දියනිය පුතෙක් බිහිකරන ලදත්තර දැන් ශීවන්තිිට කුඩා දරුවාගේද වැඩ කටයුතු පැවරීත් තිබුණේ. දා නිවසට පැමිණස් සේවිකාව ලෙසින් නොව නිවසේම සාමාජකේ කුලෙසින්. ඇඒදා කළ උපකාරයට ප්‍රති උපකාරයක් කිරීමට නිවැසියෝ කොතරම් ඉල්ලීම් කළත් ඇඒ ප්‍රතික්ෂේප කළේ ඇටෙව නිලාබ සත්කාර ඇවැසිනොවන බව පවසමින්. ඇගේ සේවාකාලේ තවත් ෝන් ීර්ග කර ඇගේ වැටුපද වැඩි කරන්නේ ඇල්ලැබන වැටපටත් වඩා හොඳ සේවයක් තම නිවසට ලබා දෙන නිසයි දැංචීවන්තිගේ ලොකුදුව විශ්ව විද්‍යාල අධ්‍යාපන හධරනත්තර ගේ පුත්තා හොඳින් උසස් පල විභාගේ සමත්ව සරසවි ප්‍රවේශය ලැබීමටඉන්නේ ජීවන්තිගේ සිහිනේද සැබෑ කරමින් ජීවන්තිනවත ලංකාවට පැමලෙන විට ඇදුටසිහින සැබෑවී ඇති අයුරු ඇයට සියසින්ම දෙක ගැනීමට හැකිවේවිී එමෙන්ම ඇ ගමන් කළ මගෙහි ඇයට හොඳම මිතුරයක්ක්ද ලැබුණේ ඇය සතුනේ හපත් ගතිගුණ නිසාමයි මොනතරම් ජීවිතයක් පහසුකාල පැමිණුනාත් තමන් සතුය හපත් ගතිගුණ බිනාශ කරන ගන්න ඒත වසකොබගේ චීවිතයට, වෙෙස්මලාගත්තා ශිර්වා දෙයක් වේවිී.